මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මම මේ අවස්ථාව ලබා ගත්තේ මේ අවස්ථාවේ කරන්න තිබුණු එක දේශනාවක පොඩි පූර්වාදර්ශයක් පටක් කරන්න. මට එක උත්තරයක් ඕන මේ සභාවෙන් ඔබ සිවු දෙනාගෙන්ම ඔබ සිවු දෙනාම මම කියන අපේ දයාබර කණ විරුවන් මේකට පොදු උත්තරයක් ඕන ඔබ සිවු දෙනාම සතුටින්ද මේ මොහොතේ සිටින්න. අපේ දේශනාවේ මහත්තුරු නෙවෙයි අපේ දයාබර කණ විරුවන්ගෙන් මේ අහන්නේ සතුටින්ද සිටින්නේ. ඇත්තමද? ඇයි කියලා කිව්වොත් කවුරු හරි බොහොම කෙටියෙන් ඔබතුමා මේ සිද්ධියට මොන පැවැල් කොහෙද කියලා කිල්ලොච් චක්කරයක් ගොනුනද? ඒ කියන්නේ අවසාන සප්නේදී. ඔව්. සිතුවිල්ල මොකක්ද මේ මොහොතේ ඔබට දැන් සිතුවිල්ල අවසන් වුණාට පස්සේ? ආඩම්බරයි ඉතින් මේ අර ආබාධිත අය අමතක කරේ නැහැ කියලා. එතකොට අපි පස්සෙන් ඔබතුමාලා ඉන්නවා කියන්න දන්නවා අපි. ගොඩක් අයට අමතකයි නේද? නෑ. ගොඩක් අයට අමතක වුණාට ගොඩක් අය අමතක කරාට ඔබ අමතක නොකරපු පිරිසක් ඉන්න ඔබට මේ ජීවිතේ කොහොමද දැනෙන්නේ අපි ආසයි දැනගන්න. දැස්ස නැති වුණාට නිදහස තියෙනවා. මම ඉතින් දැස්ස නැතුව නිදහස තියෙනවා. අන්න අපි ඒකට මෙතුමාට අප්පුඩියක් ගහන්න ඕනේ ගෞරවය දෙන්න ඕනේ මෙතුමාට. ඒ ගෞරවය. ඔබතුමාට දැනෙන නිදහස අපිට තියෙනවද? කොයි සියලු දෙනාටම තියෙනවා. ජාති ආගම් කුල ભેද එම් බලන්න නැතුව. ඔබ සතුටින් ජීවිතේ විඳිනවා නේද දැස් නැති වුණාට? ඔව්. දැස් තිබුණට වඩා ඔබට ජීවිතේ දැනෙනවද? උනේ දැස් පේන මනුස්සයන්ට වැඩිය නොපේන මනුස්සයාගේ සිතුවිලි බුද්ධිමත් ගොඩක් දුරට. අන්න හරි. ශ්‍රී ලංකා හමුදාවේ අපි මේ වෙනකොට බොහෝ දැම්බල ගියා. සියලුම අපි කියන්නේ නැහැ නමුත් සියලුම ප්‍රහාරයන්ට ලක් වෙච්ච විරෝධාර්ථ බලුන් ඉන්නේ මේ මානසිකත්වයේ. අපි නැවත කතාවක් ඒ ගෞරවය තුමාට දෙන්න ඕන අස්පර්ශ නාදී කියන. වැඩිම ත්‍ත්තවාදී සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරපු ඒ වගේම වැඩිම ජීවිත දානයක් ලබා දුන් වැඩිම රණක්ෂිතයට පත් වූ සෙබළුන් ගැන්සක් සිටින රෙජිමේන්තුවක් මේ ගජබා රෙජිමේන්තුව. ඒ රෙජිමේන්තුවේ මෙවැනි රණක්ෂිතයට පත්ව සිටින සොල්දාදුවන් නිලධාරීන් සිටින නිවහනයි මේ සේනපුර කඳවුර. ඉතින් මං හිතනවා මීළඟ විනාඩි කිහිපෙන් පසුව ආර්ය පදනමේ සභාපතිතුමා ජෙනරාල් ශාන්ත කෝට්ටේ ගුණත් ප්‍රථම වතාවට මේ ස්ථානට පැමිණලා තියෙන මැතිණිය
තවස්ථාවක් ලැබෙයි මේ රණක්ෂිතටපත් නිලධාරී සිසු නිලයන් සීමිත ප්‍රමාණයක් පමණයි අද දිනේ මේ කඳුරේ සිටින්නේ ඒ විරුධාර රණවිරුවා මෙතනට පැමිණිය ඒ රණවිරුවා දැන් වූ පරිදි විශාල සංඛ්‍යාවක් අපි මේ වෙනකොට 3500කට අධික සංඛ්‍යාවක් නිවෙස්වලම වෛද්‍ය මණ්ඩල වලට යවලා ඒ කට්ටිය ගෙවල් වල දියලා තියෙනවා නමුත් විටින් විට මේ කට්ටිය මේ කඳුරට එනවා මේ කඳුරේ සිටිනවා ඉතින් ඔබතුමාලා ඔක්කොමලාට අවස්ථාවක් ලැබෙයි ඉදිරි මේ විනාඩි ගියෙන් පස්සේ මේ කඳුර ගිලත් ඇහැට පැහැට දැකලා මේ රණක්ෂිතටපත් සොල්දාදුවන් කෙසේ දින්න යන්න දැක ගන්න. කාර්ය පදනම සම්බන්ධයෙන් තමයි ඉතාමත්ම සන්තෝෂ වෙනවා ශ්‍රී ලංකාවේ මෙවැනි සමූහයන් පදනමක් සහ ඔවුන් සමග මෙවැනි කණ්ඩායමක් බිහි වෙලා මේ රටේ පිනට මේ වගේ උගත් විවිධ ශේෂ්ත්‍රවල සිටින කණ්ඩායමක් එක් රාශි වෙලා මේ කරුණ ලබන කාර්ය සමැදිව අපි සියලු දෙනාම සන්තෝෂ විය යුතුයි. අද තාත්තේ ගත්තාම අවුරුදු 30ක් පිට වෙන අපි යුද්ධයක් කෙරුවා. නමුත් මයිතනේ අපේ සිංහල ජාතියේ අඩුපාඩුවක් දන්නේ නැහැ. ඒවා අමතක වෙලා දැන්. ඉස්සර කොළඹ කවුලරේ යන්න ළමයා ස්කෝල්ට ගියත් ස්වාමියා රස්සාවට ගිහිල්ලා ගෙදර එනකම් ඉන්නේ තවත් බියකින් ගෙදර ආයේ පසු වෙනවා. නමුත් අද තත්ත්වය අර යුද්ධෙ ක්‍රමක්‍රමයෙන් අමතක වෙලා යනවා. ඒ යුද්ධෙට අපි වෙනුවෙන් තමුන්ගේ ජීවිත දානය දීපු තමුන්ගේ ආබාධිත තත්ත්වයට පත් වූ අයව අමතක වෙලා යන කාලයක් තමයි දැන් තියෙන්නේ. මේ ඇත්ත වශයෙන්ම වෙන රටක මේ වගේ රණවිරුවන්ට කියන්නේ ජීවිත කාලය දක්වාම ඒගොල්ලෝගේ පිළිගැනීම ඒගොල්ල ජීවත් වෙන පරිසරයේ ඒ මිනිස් ඒ අයගේ පිළිගන්න විදිය ඒ රණවිරුවා ඉන්නකොට නැති වෙලා ගියත් ඒ ගෞරවය රණවිරුවේ හැටියට සලකන එක ඒ රටවල තියෙනවා. නමුත් අපි ඒක අමතක කරලා ඒකයි අපි මේ ආර්ය පදනමෙන් අපිට මමත් යුද්ධ පටන් ගන්න කාලේ ඉඳලා 2005 අවසානයේ දක්වා මම මේ යුද්ධයට සම්බන්ධ වෙලා හිටියා. ඉතින් මේකේ තියෙන කුලීරුකම දන්නවා අපි සියලු දෙනාම යුද්ධයට සහභාගී වෙනවා. ඉතින් මේ යුද්ධෙන් අපිට සෙතක් වුණේ නැහැ. අපිට උනේ මේ මුළු රටටම විශාල අපරාධයක්. මේ පුතාලටයි කිව්වේ සර් මම මේ රටට කියනවා මේ රටට කියන්නේ මම දන්නේ නැහැ මේකත් මගේ වචන හරි සෝපියානකක් විතරයි ගහන්න තියෙන මේවා පුරුදු වෙලාවේ නැහැ ගෙදරින් මගේ හදවතේ පපුවේ තියෙන මේ රට ගැන විතරයි මාව කොහෙවත් ගෙනියන්න එපා සර් මේ තුලින් මට මේ නැචරල් ලෑන්ඩ් ගහලා අර බහුබූත තැන් වලට ගෙනියන්න එපා සර් අපි හොඳට ඉන්න යුතුකම් ඉටු කරමු ඉදිරියටම යමු කළ ගුණ සලකමු අපිට ඔබ පිනවන්න ඒ අවස්ථාවල් නොලැබී යන තැනකට මේ රට පත් වෙලා තිබුණා. අවුරුදු 30ක් තිස්සේ අපේ සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන් කඩාගෙන වැටුණා. අපිට කොළඹින් පිට අපේ දකුණු පළාත් වලට විතරයි පමණයි අපට යන්න පුළුවන් වුණේ. කලාකරුවාට නැවත වරක් එම රාජකාරී එම කටයුතු කරන්නට අවස්ථාව ලබා දුන්නේ තමුන් වහන්සේලා රණවිරුවෝ. රණවිරුවෝ නැත්තම් අද ලංකාව කොහෙද? අර සමහර 34 යුද්ධයක් තිබුණාද කියලාවත් මතක නැහැ. මොකද අද මේ කියන කරන දේ ගැන බලනකොට අපි යුද්ධක හිටියද කියන එකවත් මේ අයට අද මතක නැහැ. දැස් නැති වුණාට විදහස තියෙනවා.